සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස, නමු තස්ස භගවතෝ වරහතුෝ සම්මා සබුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය බේවා පින්වත්න මේ ජීවිතේ තුළ මනුෂ්‍යත්වය කියල කියන්නේ අතිශය වටිනා අවස්ථාවක් වටින අවස්ථාවේ ප්‍රයෝජනය හදාගන්න අපි තුළ කුසලතාවයක් දක්ෂතාවයක් කැමැත්තක්තිෙන් ලෝන. එක ලෝකෙ කාටවත් කරලා දෙන්න පුළුවන් තත්වයක් නෙමි. බාහිලලෝකේ කිසිවෙකුට අපේ අධ්‍යාත්මය ගොඩනගල දෙන්න පුළුවන්කමක් නෑ. තමන්ගේ කුසලතාවට අනුව තමන්ගේ දක්ෂතාවයට අනුව තමතමා විසින් අධ්‍යාත්මය, නඟගාගත යුතුව පවතිනෝ එක ලෝකයේ කවුරුත් කරලා දෙන්නෙත් නෑ කරලා දෙන්නත් බෑ මොකද බුදුරජාණන් වහන්සේටවත්ඒ වගකීම ගන්න පුළුවන්කමක් නෑ එක්තරා වෙලාවක්ක බුදුරජාණන් වහන්සේට ආපු චෝදනාවක් තමයි දේවදත්ත භික්ෂුව ගැන මීට වඩා හයල බලන්න තිබුණ කෙනෙක් දවදත්ත භික්ෂුව මේ තරන් අපහසුතාවට පත්වෙලා ඉන්න වෙලාවක එකන නිරේටම යද්දී මේ නිරේටම යන මට්ටමට කර්ම සකස්සලා තියෙන වෙලාවක මම තමුන් වහන්සේ එක බුදුරජන්හසේ මතා කරන ඔබහන්සේ දේවදත්ත භික්ෂුවට මීට වඩා අනුකම්පා කරන්න තිබුණා කියන කසුක් මොකද දේවදත්ත පාර්ශවයත් විශාල පිරිසක් ඉඳල යෙනවා එ අතරින් ආපු කතාභහත් තමයි ඔබවහන්ස මීට වඩා දේවදත්ත භික්ෂුව ගැෙන හොය බැලුව හොඳයි හොයල බලන්න තිබන කියනෙක. එතකට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි මම තරන් දේවදත්ත ගෙන අනුකම්පා කරපු කෙනෙක් නෑ කියනවා. මම එච්චරට දේවදත්ත භික්‍ෂුව පිළිබඳව අනුකම්පා කලා කියනවා. දේවදත් භික්ෂ ගැන මටතිබුණු අනුකම්පාව මොනතරම් ඉහල එකක්ද කියනවා. නං හරියට අසූජි වලගට වැටිච්ච සතෙක්ගේ ඒ සතාව ඇදලගන්න අසූචි ගෑවුන් නැති එක කෙස්ගහක් හරි කමක්නේ අපි දැ අසූජි වලට වැචි්ච මිනිහැක් කියල හිතමු. එතකට ඒ මනුස්සයක් ගොඩගන්න, දැන් අසූචි නොගෑවී ගොඩ ගන්න අසූචි වලට වැටිලා අසූචි නාලයින්න මනුස්සේගේ වටයට කැරකි කැරකි එක කෙස්ගහක් කරිති බනන්. අසූචි නොගෑ විච්ේ එක කෙස්ගහක් කරිති වටයට කැරකි කැරකි මිනිහෙක් බලනොවලු එක කෙස්ගහක්හරි තියනවද මෙ මිනිහව ඇදලගන්න කියලා. මේ මනසේ උඩ ගන්න එක කෙස්ගහක් කරි තියෙනවද කියලා බලනවලු එතකොට ඒ අන්න ඒ වගේ මහනිනි මම වටේට කැරකි කැරකි බැලුවා එක කෙස්ගහක් කරි තියෙනවා අද කියලා. එකන මේ දේවදත්ව භික්‍ෂුව බේරගන්න එක තැනක්කරිති බනං මම කවද්දාවත් මේ භික්ෂුව අතාරින්නෑ කියලා. එච්චරට අකුසලේ විසින් දේවදත්වයි අටකරගෙන හිටිය කියනවා. එනිසා දැන් අපි දක්ෂ වෙන්න ඕන බුදුදහම අපිට ඕන තරන් අවකාසේ තියෙනවා ඉඩ තියෙනවා මේ ධර්මය අවබෝධය කරා යන්න. එතුො ඒ ඉඩ ඔය වාචසික දුරුවලතා කායික දුරුවලතා මානසික දුරුවල ඒවා න කෙනෙගි තියන්න පුළුවන්.ඒවා තිබුණට කමකුත් නෑ. ක දේවා තිබුණු අය නිවන්නො දැක හිටියෙත් නෑ. ඒයි නිවන් දැක්කා. නිවන් දැකීමට ඒ අයට එකට බාධාවක් වුණේ නෑ. අවබෝධය කරායන්න ඒ අයටඒ සම්බාධකයක් වුණේ නෑ. නමුත් අවබෝධය කරා යන්නේ එක සම්බාධකයක් නොවනට පින්වත්නී. සැබෑවටම ඇත්තවසයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකභාාවය තුළ මේ මොහොතේ නැගී හිටින්න කැමැත්තක් තියෙනවා නම්ඒ මේ මොහොතේ නැගී හිටීමට කැමැත් ක් තියෙන ශ්‍රාවකයාට ධරමී ප්‍රතිඵලහදාගන්න බැරිකමක් නෑ. එකන මේ මොහොතේ ධර්මය සමඟ නැගී හිටීමේ උනන්දුව අයිතියෙන් ෝට මේ මොතේ ධර්මයත් සමඟ අවදිවීමේ කැමැත් අයි පුද්ගලයාට තියෙන්ටෝන්. මේ මොහොතේ ධර්මය සමඟ නැගී හිටීමේ ධර්මය සමඟ අවදිවීමේ කැමැත්ත යම් පුද්ගලයකුට තියෙනවා නං එයායට ඉතාම කෙටිකාලයක් ඇතුළත අවබෝධය කරායන්න පුළුවන්කම ලැබෙනවා. එනිසාම අවබෝධය කරා යන ශ්‍රාවකයකුට මේ ධර්මය ඕනෑම වෙලාවක එකඟතාවයක් පල කරනවා පරණ කායික දෝෂවාචසික දෝස මානසික දෝස තිබට කමක් නෑ. මං මෙහෙම කියාගෙන ඉන්නේ වෙනමකටවත් නෙමේ තාම සරල මාතෘකාවක් මේ දේශනාවට යෝජනා වෙලා තියෙනවා. ධාර්මිකව ජීවත්වීමේ වටිනාකමත්න් දසකුසල් ඇතුළුව දසකුසලය සම්බන්ධව දේශනාවක් කරන්න කියලා. මේ දසකුසලය කියලා කියන්නේ. ඉතාම වැදගත් පරියායක්. දසකුසලය කියන්නේ. ධර්මී පෙන්වාදෙන් ඉතාම වැදගත් පරියායක්. ඇත්තටම ආර්ියකාන්ත සීලයට රජුව සම්බන්ධ දෙයක් තමයි දස කුසලේ කියල කියන්නේ. ලොක කුසලේ ගැන බොහෝ දෙනෙක් කතා බහ කලා කුසලේ ගැන භාරතය විශාල කතා භහක් තිබුණාකින් කුසල ගවේශී කියල ඔවුන් කුසලේ හෙව්වා. කුසලේ හොයාගෙන හොයාගෙන යනකොට ඔ ඔන් එක අධ්‍යාත්මික මාර්ක හම්බෝන මාර්ගයේ කුසලය අයි කිය හිතාගෙන ගොලි එකද උුන් කරන ගිය. පින්වත්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සීලමය ප්‍රතිපදාව ගෘහස්ථකාමභෝගි ජීවිතයකට වත් දසකුසලය දසකුසලේ යම්කින කධිෂ්ඨාන කරගනින් නොන්නන් ය අමුතුෙන් ආය පන්සිිල් රැකඩක කරන්න දෙයකුත් නැහැ පන්සිල්වල ඉලක්කේ සම්පූර්ණයම දස කුසලය තුළින් අවධාරණය වෙනවා. එවගේම අපි කතා කරනො එෙදිනිෙදා කතා කරන ආචාර ධර්මවල සම්පූර්ණ ඉලක්කය අවධාරණය වෙනවා සම්පූර්ණ ඉලක්කේ ආවරණය වෙනවා දස කුසලය තුළ ශක්තිමත් වනොත් මොකද මේ දසක කුසලයේ තමයි බුදුදහම පෙන්වන අධ්‍යාත්මික පාරිශුද්ධය කරායන පාර. අධ්‍යාත්මික පාරිශුද්ධය කරායන්න තියන්නේ අන්න එත නිනයි. එතුට මේ දසකුසලය තමයි පින්වත්න්නේ සංයෝජනවල වෙලීම සහ බැඳීම ගැටගැහීම නවත්තලදාන මූලික අත්තිවාරම. මූලික අත්තවා අත්තිවාරම. දෙ මේ සංයෝජනවල වෙලිලා ගැටගැහිලන අපි ඉන්න පින්වත්න්නේ. සංයෝජනවල වෙලිලා ගැටගැහිලා අපින්නේ. මේ සංයෝජනවල වෙලීම සහ ගැටගැහීම නිසා, නානාප්‍රකාර දුක්කයන් ලෝකයේ උපදිනවාය දුක්කයන්ට අපි මුහුණ දෙන්න වෙනෝ. එතකොට නානාප්‍රකාර දුක්කයන්ට අපිට ලෝකයේ මහුණ දෙන්න වෙනවා නං මේ සංයෝජනවල වෙලීම සහ බැඳීම පදනම් වෙලා තියෙනවා න්නං මේ සංයෝජනවල වෙලීම සහ බැඳීම මූලික වස්සයෙන්ම ප්‍රවේශං කරන තැනක් තමයි පින්වත්න මේ දසකුසලය කියලා කියන්නේ. තම දසකුසලයත් විදර්ශනා කරගන්න දක්ෂධාවේ තිබ්බොත් එයට එතනින්ම හිත සරවශූ්‍යතාවයකට පත් කරලා නිවනට වඋනත් පත්කරගන්න පුළුවන්. ධාර්මිකව ජීවත් වෙන කාරණයේදී පාරිශුද්ධිය කියලා කතා කරන්න මේ දසකුසලට මයි. අරෙක මනුස්ේෙක් බුදුරජාණන් වහන්සේ ළඟටෑඇවිල්ලා එයා පිරිසුදු වෙන විදිහ ගැන උන්හන්සට කියනෝ. ය කියනවා අප පිරිසුදු වෙන්නේ මෙන්න මේ විදියටයිකය කොහොමද අපි පිරිසුදු වෙන්නේ අපේ පාරම්පරික බමුණුදහ මේ කියලා තියෙනවා පිරිසුදු වෙන පටිපාටිය. කොහොමද පිරිසුදු වෙන්න කියලා තියෙන්. අන්න එතනදී මතු වෙනවා පිරිසුදු වෙන විදිහ. කොහොමද පිරිසුදු වෙන්නේ අපිට බමුණු කියලා තියෙනවා. උදෙම්ම නැගිටලා පිරිසුදුවීම ඉලක්ක කරගන්නවා නං. එ පිරිසුදු වෙන්නේ කැමති කෙනා. උදේම නැගිටල, ඉරපායන්න කලින් අමු ගොම අලුතෙම්ම. දෙවුන් දාපු ගොම අරගනයවෙල්ලා ගොම ගාන්න කියලා එතට ගොමගාන්න බැරිව උනොතුන් අපට කියනවා ඉරපහා යන්න කලින් ඉක්මනින් ගිහින් අමුත් තනකොලා අරගෙන එන්න කියලා ඉරස අපි කියනවා යාමුල් තනකොල බිමතුරන්න කියලා එ අමු තනකොලා අතුරගන්නත් බැරිව නොතුන් අපට කියවාගේ හොඳට පිරිසුදු කරන්න කියලා පිරිසුදු කරලාගේ මැදෙන් ගිනි මැලයක් ගහන්න කියලා ගිනිමැලයක් ගහලා උදෙම්ම ගිනි දෙවියෝ පුදන්න කියනවා. උදේම ගිනි දෙවියෝ පුදන්න කියලා අපට යෝජනා කරනවා. ගිනි දෙවෝ පුදන්නත් බැරිවුුණොත් එහෙම සමට ගිනි දෙවියෝ පුදන්න බැරිවින්න පුුවන්. ගිනි දෙවියෝ පුදාගන්නත් බැරිවුුණොත් එහෙම අපට කියනවා අපට පැහැදිලි කරනවා ගිනි දෙවියෝ පුදන්න බැරි වෙච්ච තැක ක්මින් එලියට බැහලතකො දෙැන් ගිනි දෙව පුදන්න ැරිවෙන්න හතුමයි එමකට ඉර පායග නවා ඉරපායග න එනකොට අපට කිය නො ඉරට වන්දඉන්න කියලා ඉර පායක නෙනකොට රටන්දනා කරන්න කියනවා එතුට ඉරපායග නනකොට ඉරට වන්දනා කරන්නක ඒත් ඉට ඉරට වැඳගන්න බැව ඉට පැව්ව කියලා හිතමු අපි එකැ උදෙ මේ මනු සෑට රට වන්දනා කරන්න බැරිවෙලා ඉරට වන්දනා කරන්න කලින් ඉර පායලා ප මෙිහිතම ඉරපැව්ව කියලා. ඉරටවඳන්න කලින් ඉරපායගෙන ආවොතුන් වෙන විකල්පයක් නෑ ඉක්මණට ගඟට ගිහින් ගඟට බැහැලා තමන් තුල ඇතිවෙච්ච නොයෙක්කාකාරය පවු හෝදලාරින්න කියලා කියනෝ. ඔන්න ඕක තමයි විකල්පය. ඔය විදියට තමයි පිරිසුදු වෙන්නෝ ගන්නන්නේ. එතු මේක අහගන හිටපු බුදුරජාණන් වහන්සේ, මතක් කරනවා ඔය විදිහයට ඇත්තටම පිරිසුදුවෙනවනන් ඔය විදියට පින් විතරක්නෙමි පව්විතරක් නෙමි පිනදහේ දිල අන්ඩුවන් එතකට යා බිම්බලා ගත්තා. ඉතොට යාට ඇහෙන්න බවා අභාග්‍යතුන් වහන්සේ වදාලා ඒවගේ ම ඔය විදියට ඇත්තටම ගඟකට බැහැල පවහේ දෙනවනම් හොඳටම පෞහේ දෙන්න ඕන මාලුන්ගේ හොඳටම පවහේ දෙන්න ඕන සරපයන්ගේ වතුර ඇසුරු කරගන ඉන්න ඔයදියේ ඉන්න සරපකොට්ටාසඉන්න සරපයන්ගේ ද ඇසුරු කරග ඉන්න සත්තුන්ගේ පාරිශුද්ධය ඉතාම හොඳින්ම තියෙන් ඕෝන දැ ඔය ඔබ කිය ඔබ කියන කතාව ලෝකයේ කතා කරන පාරිශුද්ධිය නම් එක සැබෑ පිරිසුදුකම ඔතන නම් තියෙන්නේ ඇත්තම පිරිසුදුකම ඔය විදි එකක් නං බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ඕක ඇත්තම පිරිසුදු කමනං හොදදටම ජලාසවල ඉන්න සත්තු හොත්තම පිරිසුදු පව් නැති බොහම පාරිශුද්ධ සරුවාකාරෙන් පාරිිශුද්ද සත්තුවෙන් ො මොකු දවතුතරමයින්නේ. මේම කියල බුදුරජාස මතක් කරනවා බැ මේ ආර්ය ශාසනීතියන පිරිසුදුවීමේ පටිපාටිය ඔබඳුව එකක් නෙමි. ඒ ආර්ිය ශාසනී තියන පිරිසුදුවීමේ පටිපාටය තමයි මේ දසකුසලය කියලා කියන්නේ. දසුස ගැන අපි හොඳටම තේරුන් ගන්න ඕන දසකුසලය කියනක ප්‍රධහන ප්‍රබේද තුනයි වාක් සුචරිතය කාය සුචරිතය සහ මනෝ සුචරිතය කියන එක. තුට කාය සුචරිතය මනෝ සුචරිතය වචී සුචරිතය කියල කියන්නේ පින්වත්න සම්පූර්ණ සංයෝජනයන් සංයෝජන ගැට ලිහා ගැනීමේ මූලික පදනම ඕකම තමයි ආර්ියකාන්තසි ලේ කියලාත් කියන්නේ ධර්මී ඔබට මතක ඇති, ගොඩාක් සූත්‍රවල මතුවෙච්ච බහොම ලස්සන ද ධර්මකාරණයක් තමයි අරියකාන්ත සීලයේ කියලා කියන්න. එතුට අරියකාන්ත සීලේ කියලා මතුවෙෙන් නතින් මේ දස කුසලේම තමයි. අරිියකාන්ත සීලේ පන්සිිල් නොවන බව පිමිට කලින් දේශනා කරලා තියෙනවා. සිිල්ද නොන වදශා කල තිනෙ එක බදුරජණාන්සේ අනදන දවාදාලක කට ල්ද පන්සිිල්ගනවා. ඒවා ගරහාවට නිමේ කියනන්නේ නමුත් සමහරම පන්සිල් රැකරක ආරී කාන්ත සීලියයක්ත් තිනව කෙහිතානන්නවා නැහැ. මාර්ියකාන්ත සීලේට වඩාත් බරයි දසුසය දසකුසලේ බරයි. එතවට මේ දසකුසලේ තුළ යම් පුද්ගලයේ ශක්තිමත්තු වනුත් ඒ ශක්තිමත්ව වෙච්ච පුද්ගලයා තුළ පින්වත්න ඒකාන්තවසයෙන්ම ඒ පුද්ගලයගේ අභ්‍යන්තර ජීවිතය තුළ සංයෝජන ගැට ලිහා ගැනීම පිින් සූපකාරාර්ථය හදල දෙනෝ. ඇත්තටම දස කුසලය කෙරෙන්නේ අලෝභය පදනම් කරගෙනයි, අත්්වේ සය පදනම් කරගෙනයි අමෝහය පදනම් කරගෙනයි. ඒවට කියැන කුසල මූල කියල. කුසල මූලේ පදනම් කරගෙන කුසල් සිද්ධ වෙනවා. අකුසල මූලයේ පදනම් කරගෙන කුසල් සිද්ධ වෙනවා. යම් කෙනෙක් බොරු කියනවා නං කියේලන් කියනවා නං ස්සචන කියනවා නම් පරුසෝචන කියයෙනවා නම් එතන අකුසල් මූලයක් බලපාලතියනවා කාය දුෂ්චරිතයේ නන් තියෙන්නේ කයමුල් කරගෙනයා ප්‍රාණගාතය කරනවා නං කාමමිත්‍යංචාරයේ දෙනවා නං සොරකං කරනවා නං පින්වත්නී එතන එතනට මුල්ලුණී අකුසල් මූලේ ලෝබයයි දේශයයි මෝහයැයි තක ෝබයයි දේයයි මහයයි ඇතන මුල්ලලා තිීය. ඒවගේම තමයි පින්වත්නී යම්මලාවක අභිජ්ජාවත් බිසම ලෝබයත් මිච්චා දිට්ටියත් කියන කාරණා සමන්ගි ජීවිතය තුළ සිද්ධ වෙන වනන්. ඒකට බලපාන්‍යතින් ලෝබදේස මෝහමයි. ි ලෝබ දේස මෝහලින් යටවෙච්ච ජීවිතයකට පවා. ලෝබය දේසේ මෝහය විසින් යටකරපු ජීවිතයකට පවා මේ දර්මී කියනින් රැකවරණයක් තියෙනවා ද එකන් ලෝබේන් දේශයෙන්යටවෙලා යා දැ බෝම අමාරු ජීවිතය වැඩි කාලයක් ලෝබ දේ මොහෝ සමග ඇති වෙච්ච නාප්‍රකාර ගනු දෙනුත් එක්ක ජීවිතය ගෙවුණ කියල හිතන්න එබන්ඳු ජීවන චර්යයාාවක් ඔබට තිබුණි කියලා හිතන්න එබන්ධු ජීවන චර්යාවක් නං ඔබට තිබුණ ාගදේස මෝලින් බැටකන ජීතයක් නන්තිබුණ. ඒ නිසාම ඔබ තුලින් කයිං දුෂ්චරිතේද වචනයෙන් දුෂ්චරිතේද මනසිං දුස්්චරිතේද කියන ත්‍රිවිද දුෂ්චරිතය මතනං ඔබ දායාද වෙලා හිටියේ. ඒ ත්‍රිවිද දුෂ්චරිතයේ පදනම් කරගන ඔබ තුළ නොයෙක්කාකාරයේ අකුසල් කර්මම නං අලුතෙන් සිද්ධ වුණේ. ඒලුතෙෙන් සිද්ධ වෙච්චා කුසල්කාරමය පදනම් කරගෙන ඔබට භාවයක් පැනවෙන අමයි. නමු, මේ විදියට අකුසලයෙන් යටවෙච්ච ජීවිතයකදී වඋනත් ඔබ දැන් මේ මොහොතේ පිළිසරණට එන්න කැමති නං. මේ මොහොතේ මූලික වසයෙන්ම පිළිසරණ තමයි බුදුරජාණන් වහන්සේව ධර්මයව සංඝයා පිළි අරගෙන දස කුසලේ අධිෂ්ඨාන කරගන්නක. දැ මේ කාරණය අහගැඉන්න පුළුවන් ජීවිතයේ අනාධිමත් කාලයක් තිසි වරද්ධ ගත්ත මිනිස්සු. අකුසල් කරමවලින් ජීවිතයේ බැටකාපු මිනිස්සු. නොයෙක් කාරය අකුසල ධර්මයන් සමගම ගණු දෙනුකරපු මිනිස්සු මේ කාරණය අහගෙන ඉන්න පුළුව. එතුට මේ කාරණය අහගෙන ඉන්නකොට යාට හිතෙන්න්න පුළුව ම වරදධ ගත්තා. මට ජීවිතය ගොඩාක් වැරදුනා කියලා කනත් සල්ලක් ඇතිවෙන්න පුළුවන්. එහෙම කනස්සල්ලක් කදාගන්න නැතුව මේ මහත තුළ කරන්න පුළ එකම දේ තමයි තිසරණය තුළ ශක්තිමත් වෙල දස කුසලේ අධිෂ්ඨා කරගන්නක. ඔකට බොහම ලස්සන සිද්ධියයක් තියෙනවා. එ තරා මනස්සේ හිටියයි මනුස්සයා රජ්ජුරුවන්ගේ රජුරළඟ වැඩ කලා රජුරළඟ කරපු වැඩේ තම අලුගෝසතනතුර රජරෝ මරන්ද නියම කරම මරණ මිනිසුන්ගේ හි හලදාන මනුස්සය එතුරගේ රැකියාවක තැතරේ රැකාවටයන එතය හු කණඩායමක හිටිය කෙනෙක් බලඳ ජීවිත ගොඩක්රදගත මිනිහෙක් හොරු කණ්ඩායමක ඉඳලා හොරු කණ්ඩෑම රජුරු අල්ල ගත්තාම මේ පිට්ට නියක වගේ තැනක අත්පායි බැඳලා දාලා තියනවා. දාලා තියෙනකොට රජුරු ඇතගේ පිට ඇවිල්ල කියනෙන. උඹලාගෙන්ම කෙනෙක් ඉදිරිපත් වෙනල්ලා මරන්ඩ නැත්තං අපි නං උඹලාවගේ පෞකාරයෝ මරණ්ඩුවත් කැමති නෑ කියලා. කවුරුත් කතා කරනෑ කටහෙල්ලුවනෑ. රජුලු දෙවැනි වටේ යන ගමන් කිවවා උඹලගින් කවරු හරි කෙනෙක් ඉෙදිරිපත්තු නොත්න්. මරන්ඩ උඹලා මේ ඉන්න පිරිස ගාතනය කරන්න ඒ මිනිහට මම අබේ දෙනවා කියලා කිව්වා අබේ ධනය දෙනවා කියලා කිව්වා. එක මිනිහෙක්වත් කට ෑරිෑ මේ මනුසේ කටෑරියන්නේ රජතුමුණනි මං කරන්න වැඩේ කිවවා. දැබල නිතනත් අසත් පුරසු ගමයි තිබුණේ. හිටස මේ අනු සේදිරිපත් වන දැඟක්කෝම් බෙල්ල තියෙනවා කපාගෙන කපාගෙනය නොබිල්ල රජුර බැලෝ ති වැඩෙත් හොඳට කලාා හජුර පොරොන්දුව කුත්තුුණනි අබේ දෙන්නන් කියලා රැකියාවකුත් දෙන්නන්කන් එෙදා ඉඳල රජුරෝක ඔඹ තමයි අද ඉඳල රජ මාලිගාවේ අලුගෝසුව කියලා ඔන්න ජොබ්බෙහෙකුත් දුන්නා. දැ රැකියාව කරග නිහනව ටික කාලයක් රැකියාව කරගර නින්නකොට දැන්ම මනන්සය වැඩේ හොඳද කරනවා කාලයක් යැනකුට දැම්වාස්සයි අවුරදු පනස් පහවිතර වෙනකොට තිව හිසග සාධන ඉවිදියටට හරි පරම කැිියයන ගණන්න ුවනේ දෙ මනුසර එකක්රන්න බෑද. හිත ක්තිමත් නැති මිනිෙකුට මේ වගේ රැකයාවක් කරන්න පුළුවන්ද බෑ. මනුෂ්‍යත්වයට එරහිව කඩුවක් උුසන්න බෑ සාමාන මනියෙකුට. මලේච්චත්වය ප්‍රචන්්ඩත්වේ තියෙන මිනිහෙක්මයා. ඒවගේම කය මුල් කරගන නොෙක් ආකාර වැරදිකරපු මිනිහෙක්. හොරෙක්නේ කලින් වචනය මුල් කරගනත් නොයෙක්කාරය අකුසල් කරපු මිනිහෙක්. සිත මුල් කරගනත් නොයිෙක් ආකාරය අකුසල් ධර්ම සමග ගනු දෙනු කරපු මනුස්සෙක් හැජුරු කතා කළා රජුරු කතා කරලා කිව්වා උඹහරියන්න ෑ මෙතන්ට දැන් උඹවායසයි උඹට මේ රැකියාව කරන්න බෑ එනිසා මම උඹට ධනී දෙන්නම් මේ ධනයත් අරගෙන උඹ පලයන් ගිහින් ගෙදරට වෙලා ජීවත්වයම් හැජුරු මෙහම කිව්වා ජරු රජ භහණඩාගාරී මිමන්සයට ඇතිවෙන්න වියදමට මුදල් දුන්න. රැකියාව හොඳට කරපු නිසා. රැකියාව ලේච්චයි ප්‍රචන්්ඩ ඉතමයි. නත් වැඩි හොඳර කරපු නිසා රජුරු ධනයේදීල පිටත් කර ලෑරයා. ගෙදරට ගියා ගෙදරට ගිහින් ඉන්නගොට හැම දාමත්මික මදක් වෙනවා. මම වගේ පෞකාරයෙක්. ජීවිත තරුණ කාලේ සමහර කරන දේවල් ජීවිත සන්ධ්‍යාවට යනකුට මතක් වෙනකුට හරි සංවේගයක් කඩා වැටීමක් හිත් තේදනාවක් ඇතිවෙන් පසු තැවීමක් ඇතිවන්නේ ඉති මේ මනුස්්‍යයට හැමදාමත් කල්පනාවෙනවා අ මංවගේ පෞකාරී මංවගේ පෞකාරෙක් කියල ඕක හැමදාම් මතක් වෙනවා මතක් වෙනකොට රජුරූළඟ වැඩකරපු මේ මනුස්සයාට එක දවසක් උදෙම නාලා කිරිබත් කන්න ලෑස්ති. කිරිබත් කන්න ලෑස්ති වෙනකොට උදෙම ඒකාල ඉන්දියාවේ තිබ ප්‍රධාන හාරයක්න කිරිබත් කියන්නේ. කිරිබතක් ගෙදර නෝනහදලා දැම් කන්න ලෑස්ති. මේ කිරිබත කන්න ලෑස්ති වෙනකොට එදා මේ බුද්ධ ශාසනී පළවිනි ශ්‍රාවක වෙච්ච. ඇහලමලේ පෙත්තේ පැහයෙන් බැබලුණු කල්පේක වහින වැස්සේ වැහිබිඳු ගණන් කරන්නට තරන් කුසලතාවයක් තියෙන ඥානයක් තියෙන මහ පුදුමාකාරීව සීමක් තිබුණු පුදුමාකාරීව සීමක් තිබුණු ධර්ම සේනාධිපති කියලා භාරතය කතා කළේ බුරජාණන් වහන්සේට ධර්මය කියාගෙනයන් නමාරු නං මොකක්කරරි පහසතතායක් ති බනංගුන් වහන්සේට තමයි දෙන්නේ තනනිහ ධර්මයකයන් කෞුදේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්න හෙදාඒ ෙදරට පින්ඩ පාති වැඩම කරලා සාරිපපුත්තයන් වහන්සේ පින්්ඩපාති වැඩම කරලා ඒ ගෙදර ඉස්සරහා මනුස්්‍යයා හොඳට නාලා කරල කන්න ගත්ත විතරයි. එතු මෙයා කාල්පනා කරනවා අපි ළඟ දෙන්න දෙයක් නෑ දෙන්න දෙයක් තිබුණත් ගන්න කෙනෙක් නෑ ගන්න කවුරුත්තිෙන්නේෑ ඒවගේ මංවගේ පවකාරයෙක් ළඟට කෞුද ගඩෙන්නේ. මංවගේ පෞකාරෙක් මොනවද කරලා තියෙන්නේ මංවගේ ජීවිතය වරද්ධගත්ත මිනිහෙකින් අකුසලයෙන් යටවෙච්ච මනුස්සෙක් මංවගේ මිනිෙකට මොකද්ද ලෝකයේ තියෙන පිළිසරණ මේක ඉතාම හොදා අවස්ථාවක් මට බඩගිනී තමයි කුසගින්න දැනෙනවා තමයි ඒ වුනත් බඩපුරෝගන්නවට වඩා මේ මුනිවරයාගේ පාත්තරයට මේ ධන ටික දානකයි වැදගත්. වැදගත්වෙන්නන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි ඒක වැදගත්වවෙන්න බලපාපු ප්‍රධාන හේතු කේපයක් තියෙනවා. ඒ ප්‍රධාන හේතු කපේ තමයි ම මෙබඳු තත්වේක මම බොහම අසරන වෙච්ච කයවච්චනය මනස ම පිරිහිච්ච දුරුවල වෙච් මනුස්සෙක් ම. එත මාතුල පවතිනනි මහා දුරුවලතාවයක් එදම මංවගේ දුරුවල මිනිහක ගෙරට මෙබඳු මනිවරේ කාපු එකක මොනතරම් වටිනවාද තර වැදගත්ද කියලා එයාගේ ළඟ තිබුණු ඟගේ පිංගානයේ තිබුණු යාගේ තැටිය තිබුණු කිරිබට්ටි ඔක්කෝම. ඉක්මනින් අරහදුර ළඟට ගිහින් සාරිපුත් හාන්දුරුව ළඟ ගිහි ලන්න වසන් කිරීමක් නැතිවිදිය. උන්හන්සේ ඉස්සරහ කියනවා ස්වාමීණී මම මහ පව්කාරයෙක්. බලන්න යාගේ අවංකකම මම පින්කරපු මිනිහෙක් නෙමයි. මම ස්වාමිනිි මහ පවකාරයෙක්. හරයට පව්කරපු මිනිහෙක් ම ස්වාමීනි මම ගොඩාක් කුසල් කරපු මිනිහෙක් නෙමේ. මම ජීවිතේ පින්ගහම් දියුණුරගත්ත මිනිහෙක් නෙමයි මම තමයි රජ්ජුරුවන්ගේ මාලිකාාව රාජ අනට අනුව මිනිසුන්ගේ බෙලිකපාපු මනුස්සය. ඒත් මගේ හිතා දවබවහන්සේ කෙහි පැහැදිලයිතියෙන්නේ. මංවගේ පෞකාරයගගෙන් ඔබවහන්සේ ධානි ගන්නක කොයිතරන් සුදු සුයිද කියලා මම දන්නේ නෑ. මංගගේ පෞකාරයගෙන් ඔබවහන්සේගේ පාත්තරයට ධානි වැටිනික කොයි තරන් යහපද්ද කියලා මම දඩි නෑ. හැබැයි ස්වාමීණි හැබැයි මගේ හිතේ ඔබ වහන්සේ ගැනා සීමමිත සද්දහවක් උපන්නා. ඔබහන්සි කැමති නං වල දන්නාද ම බඩිගන්න ඉන්න. මට අද කෑම වන්නේ මංවගේ පෞකාරේකුට වහන්සේ අනුම්පා කරන නම් දානි පිළිගනිිකවම උන්හන්සේ පාතරීදිරියට දිගු කර. බොහෝම ස් ලද්ධාවින් අරපිගානට දාගනාපු කිරිබත්තිික, භාග්‍යවතුන් වහන්ස සාරිපුත්්‍යයන් වහන්සගේ පාත්තරයට දැම්ම. පාත්තරයට දාලා උන්නහන්සගේ පාස් සටහන් පිරිමැදල වදනා කලා. පිරිමැදල වදනා කරලා ඉවරුවනාහ උන්හම්න්සේ. ඉදිරිහේම පාත්තුල වැඩි වුණා. උනාන්සේ පාත්තරි අතේතියාගෙනක දෙයක්කිවා මකක්ද ඔය විද්දිහටම සංසාර ඉපදමින් මැරමින් නාවේ හරියට ධර්මයක් හම්බවු නැති නිසයි. සීලයක් දෙවුණු කරගන්න බැරිවුණ නිසයි. තිසරණය තුළ ශක්තිමත්වෙෙන්න්න බැරිවෙච්ච නිසයිය. ඇයි භාගතු නාන්සිත් වදාළී? මහනි ඔබත් මත් දීර්ග සංසාර ගමනේ ඉපදමින් මැරමින් නිපදමින් මැරමින් මුල හොයන්නත් බැරි දීර්ඝ කාලයක් කාවේ වෙන මොකක්වත් නිසා නොව. කිසිදු හේතුවක් නිසා නොව කුමක් නිසාද. ඔබත් මමත් සංසාරට වැටිලා මේ සංසාරය අනාතවෙලා ඇවිදගනාවේ. ආරය සීලයත් ආරිය සමාධයක්ත් ආර්ය ප්‍රඥාවත් ආර්ය විමුක්තියත්ේ. විමුක්ති ඥාණ දර්ශනයක් ප්‍රතිබේද කරගන්න බැරිවෙච්ච නිසයි. බැරිවෙච්ච නිසයි. ඔබයි මමයි අපි දෙදනාම් සංසාරයන්නේ ඒ නිසයි කළ බුදුරජන ස්වාදාලිද ඒ කාරණනීම තමයි සාරිපුත්ත හඳරුමනුසට කියන්නේ. ඔබයි මමයි අපි හැමෝම මේ සංසාට වැටුණි හරියට සීලයක් දෙවුණු කරගන්න බැරිවෙච්ච නිසා. හරියට කුසලයක් දෙවුණු කරන්න බැරිවෙච් නිසා දැන් මේ ජීවිතේත් ඔබට වැරදුනී වෙනමොකක්වත් තිසානමී තිසරණී නැතිවෙච්ච නිසා ආර්ය සීලයක් නැතිවෙච්ච නිසා ඒ නිසා දැන් තිසරණී තුළ ශක්තිමත්වෙන්න කිව්වා පරණ පව්ව හේ තිබුණාව කිවවා පරණ කුසල්ල ොහෝම තිබුණාවේ දැන් තිසරණී තුළ ශක්තිමත්වෙන්න කිවවා දැන් දසකුසලේ තුළ ශක්තිමත්වෙන්න කිව්වා කයමුල් කරගෙන වැරදි කරන්න නෑ කියලා තෙරුවන් ඉදිරී පිහිට කරගන්න කිවවා නය මුල් කරගන සිත මුල් කරගන අකුසලයට යටවෙඩ දෙන්න නෑ කියලා හිතිං අධිෂ්ඨාන කරගන්න කිවවා. ඇති මේ විදියට මේ මනුස්්‍යක අහගෙන හිටිය. ජීවිතේ සන්ධ්‍යාවමයාගේ රැකියාවත් විශ්්‍රාමගත්ත කාලයක් එහ තිසරණයයි දසකුසලෑ අතෑරිය නෑ කියනවා. තිසරණයටත් දසකුසලේටත් පින් සිද්ධවෙන්ට ජි අනාධිමත් කාලේක අකුසලේම යට වෙච් නුස්සෙක් සුගතියගේයා කියම්. ඇයට උදව් කලෙ කුමක් තිස්සරණයයි දසකුසලේ. එනිසා ධාර්මික ජීවිතයක වටිනාකම කියලා මේ මාතුරු කාවදලා තිෙන්නේ ධාර්මික ජීවිතයක වටිනාකම තියන්නේෙත් තිසරණයක් දසකුසලයක් තුළ. තිසරණයක් දසකුසලයත් තුළ ශක්තිමත් වනාට පස්සේ පංචසීලය කියලා අමුතුුවෙන් රකිින්ට දෙයක් නෑ. පංචසීලයකින් අවධාරණය වන බොහෝ මානවී ගුණධර්මය තුළ ධර්ම වෙන අනිත්කාරණය තමයි ඒ ධර්මික ජීවිතයම තමයි ඔබ ධර්මය තුළ උපද්ද වන්නේ ධර්මය තුළ උපද්ද වනවා එතකොට මේ ධර්මය තුළ උපද්ද වනකොට පින්වත්නී ඔබ තු මේ සංසාර වටයක් පැනවිලා තියෙන එක නවතින්න පටන් ගන සංසාර වටයකන අපින් විට්ටානු පස්සනාව කියල භාවනාවක් තියනවා ඒ විවට්ටානු පසනාව වඩනකොට පින්වත්න සංයෝගාබිනිවේශනය තමයි ප්‍රහාණය බෙන්නේ විවට්ටානු පසනාව වඩනකොට වට්ටේ කියලැන බුෘර්ථය කියනකයි වට්ටේ කියන්නේ විවට්ට කියලැන විවටේ නතර කරලදානු ඒවට්ට කැනම ද විවටි කන වටේ නතර කලදාන. ව්ටේ කියන්නේ වුරුතය විව්කැන් වෘුතේ හමාර කරනු එතකොට මේ සංසාර වටේකාපීන්නේ අවිද්‍යාව නිසා සංකාර සංකාර නිසා විඤ්ඥානයේ, විඤ්ඥානයේ නිසා නාමරූප, නාමරූප නිසා සලායතන සලායතන නිසා ස් පරසය ස් පරසය නිසා වේදනාව වේදනාව නිසා තන්හාාව, තන්නාව නිසා උපාධානයේ උපාදාන නිසා භවය භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරාමරණ ජරාමරණ දුක නිසා ආය ආයෙත් අවිද්‍යාසාගතවම් ප්‍රතිසන්ධිය පහළ වෙවි පහළවී ඔය ටිකම ආයෙත් සිද්ධ වෙන. එහෙනම් මේ. එකම කතාවතමයි ආයාය ලියලිය ඉන්නේ පොඩි පොඩි පරිච්චේදවල වෙනස්කන් තිබුනට එකම එකම කතාන්දරය නැවත නැවත ලියන්් වෙලා තියෙනවා තවවිදයකින්කුවොත් හෝද හෝද මඩේදාන විදි එකක් තමයි මේ අපි කරකර ඉන්නේ වෙනම කක්කත් නෙමේ හෝද හෝද මඩේදාදා ඉන්න වැඩපිළි වෙක් අපට තියන්නේ එතුර මේ හෝද හෝද මඩේ දදා ඉන්න වැඩපිළිවෙල තුළ ධාර්මික ජීවිතයක් කියල කියන්නේ තිසරණයද දසකුසලේද තුළ ශක්නිමත්තච්‍ර ශ්‍රාවකභාවය ඒ ශ්‍රාවකභාවය තුළෙින් නැගිටපු මනුස්සෙකුට තමයි අවකාසය ලැබෙන්නේ සංසාර වටය බිඳලදාන්න. එතුළ සංසාර වටේ බිඳල දැමීමි මූලික පදනමයි මේ කතා කරන්න. නිසා මේ ධරමය කියන්නේ විශාල ගඟත් නං විසාල ජලාසයක් නං ඒ ජලාසයට බිහින තොටුපොල යි පින්වත් දස කුසලේ කියන්නේ. ඒ නිසා කුමන තරාතරමගේ හිටියන් දසකුසලට පිරිහෙන්ඩ දෙෙන්ටේපා. දසු දස කුසලේ තුළ පිරිහීම තුළ අපි තුළ අනාත භාවයක් තියෙනවා ඒ අනාත භාවේ මුළලු සංසාරික ජීවිතයේ පුරාවටම අපි අනාත කරලදාන. එනිසා එබඳු අනාත භාවයකට පත් නොවන ශ්‍රාවක භාවයකට අපේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍යි වෙන්නේ. එතුර එහෙම ගොඩනගා ගන්නවනං ඒ මූලික වසිෙන් දසකුසලේ තුළද එරි පස්සේ තිසරණය තුළද ශක්තිමත් වෙච්ච කෙනා ඒ දසකුසලය තුළින් නැගී ඉඳලා එයා නැවත නැවත සංසාර වටේ පිළිබඳ තාම හොඳින් හදාරණ්ඩුවට. සංසාර වටය නැවත නැවත පැනවෙන්නේ කොහොමදගේලයා හොඳට හදාරණ්ඩුව. සංසාර වටේ ස්වභාවේ හොඳට ඉගෙන ගණ්ඩුවන් හොඳට තේරුම් ග්ඩුවන්. හොඳට තේරුම් අරගෙන සංසාර වට ආකුරු තිය ගැන හොඳට ඉගෙන ගන්නවනු ඉගරගෙන ඒ ඉගෙනගත්ත ශ්‍රාවකයෙක් විදිහයට එතනින් පස්සේ තමයි භාවනාවක උපකාර අපි හදාගන්න අවශ්‍ය වන්නේ එතුොටේඒ භාවනාව කඋපකාරය හදා ගන්නකොට පින්වත්න ඒ භාවනාව කුපකාරය තුළින් තමයි ඒ පුද්ගලයාට මේ තමන්ගේ සංයෝජනවල වෙලීමසාහ බැඳීම ගැට ගැහීම නවතින්න පටන්ගන්නේ. ඉත්න සංෝජනවල වෙලීම සහ ගැටගැහීම නවත්තගන්න ශ්‍රාවකයෙක් දසකුසලය තුළින් මුොලින් ශක්තිමත්වෙලා ඉන් අනතුරුව ඉගැන දසකුසලේද තිසරනයේද තුළ ශක්තිමත් වෙලා මේ සංයෝජනවල වෙලීමයි බැඳීමයි ගැටගැහීමයි ලිහලදාන්න මූලික අත්තිවාරම හයි්‍ය ඇතුව ගොඩනගා ගත්ති නැත්තං එයට කවදාවත් අවබෝධය කරායන්න පුළුවන්කමක් නෑ. ඒයි ධර්මීතිනෙ කිස්මින්නුකෝ බික්කවේ සතිකින් උපාදායකින් අභිනිිවිස්ස උපපජ්ජන්ති සංයෝජනා බිනිවේස විනිබන්ධ කියලා ප්‍රශ්නා අර්ථයක් ගොඩනගලතිනමකදද. බුදුරජාණන් වහන්සම විමසනවා මහනිනි කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පිවිසිලා සංයෝජනවල වෙලීම සහ බැඳීම පවතිනවාද. ඔන්න ඕකයි නිරන්තරෙන් විමසඩුවන්. ධාර්මික ජීවිතය තුළ අග්‍රම පලේකරා යනකිෙනෙක් මෙන්න මේක විමසන්ඩෝ. නර දසකුසලේද තිසරණේද තුළ ශක්තිමත් එච්චශ්‍රාවකයා මෙන්න මේ කාරණයයි විමසන්න අවශ්‍ය වන්නේ. හැබැයි මේක දැන් සමහරා ඉන්නවා එයා තුළ දසකුසලයකුත් නෑ තිසරණය තුළ ශක්තිමත් භාවයකුත් නෑ එක මූලික පදනම නෑ යා මේක පිවසන්ඩ පටන් ගන්න එක පාරම එයාට ප්‍රායෝගිකෝ ප්‍රතිඵල හදාගඩ අමාරුයි. හේතුව තමයි එයා මූලික පදනම හදාගන නෑ. ඒ ශ්‍රාවකෑට මූලික පදන මේ ශක්තිමත් භාවේ නෑ. දෙැන් අර මූලි පදන තුළ පිහිට කර්ඩෝඕන දෙයක් තියෙනවානි දැන් ධර්මික ජීවිතය තුළ තවත් ඉසරහට අඩියක් කුසල තියන්ඩිපාය. නිවන් මග කරාම යන ශ්‍රාවකයකුටන ධර්මික ජීවිතයක උපකාරාර්ථය වැදගත්තයෙන්නේ. එතු නිවන්මාර්ගේ කරා යන්න ශ්‍රාවකයකුට ධාර්මික ජීවිතයක උපකාරර්ථය කොතනින් දහදාගන්න කියනෙක තේරුම් ගන්න ඒ ධාරමික ජීවිතය තුළම පිහිට අයා තුළ ඇතිවන්න ඕන අභ්‍යන්තර විමර්ශණයයිම මේ කියන්නේ. දසකුසලේ තුලයි තිසාරණයේ තුළයි ශක්තිමත් තුළ හිටිය කියලා බුදුධමේ ප්‍රාමාණික ලක්යක් සාධනය කරගන්න ලැබෙන්න්න ඒ තුළ පිහිටා ඒ පිහිටි මිතාම ශක්තිමත් පදනමක් ඒ පිහිටපු ශක්තිමත් පදනම තුළ පිහිටායා කල්පනා කරන්න ඔන් ඔොන්න කාරණයමකක්ද කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදායකින් අභි විස්ස උපජ්ජති සංයෝජනාබිනි වේසව නිබන්ධ. බුදුජාන්හන්සම විමසනව පින්වත් මහනිනි කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පිවිසිලා සංයෝජනයන් වල වෙලීම සහ බැඳීම පවතිනවා ද කොහමද සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. කුමක් ඇතිකල් හි ද සංයෝජනවල වෙලීම බැඳීම පවතින්නේ. කුමකට පිවිසිලා ද සංයෝජනවල වෙලීම සහ බැඳීම පවතින්නේ භක්ෂංගයා කිවා මේ ස්වාමීණී භාග්‍යවතු නහන්සම ඔබහන්සේ තමයි මේ බඳු ධර්මයක හිමි කාරිත්තුවය දරන්නේ ස්වාමිනි භාග්‍යවතු හස බහන්සේගේ ද මඩලේ තමයි මේ ධර්ම උපන්නේ ස්වාමිනි මේ ධර්ම භාග්‍යතුනන්සේ වයි මුල්කරගෙන තියෙන්නේ භාග්‍යෝතුන් වහන්සේ අපේ ශස්තෘුවරයා මේබඳු ධර්මයක් අපට මතු කළේ නිසා ස්වාමිණි ඔබහන්සීම මතු කරන්න ඔබහන්සීම මතු කරලා දක්වුණවනම් මැනවි කියලා අර සංගයායි සංගයා මතුකර දිබුදුරජාණන් වහන්සේ මතක් කරනවා. රූපයකෝ භික්කවේ සති රූපන් උපාදායි රූපන් අිනිවිස්ස උපද්ධති සංයෝජනා බිනිිවේස විනිි බන්ධ. පින්වත් මහනිනි රූපය ඇතිකල් හිී. රූපය නිසා රූපයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. ඊළගටිකින වේදනාය සති වේදනං උපාදායි වේදන අභිනිවිස්ස උපජ්ජති සංයෝජනා බිණිවේසවිනි බන්ධ. වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. ඊලගරිි කියයනවා. සං්ඥාය සති, සං්ඥාය උපාදාය, සං්ඥාය අභිණවිස්ස, උපජ්්‍යති සංයෝජනාබිණි වේස විනිිබන්දා. සං්ඥාව ඇතිකල්ලි සංඥාව නිසා සඥ්ඥාවට පිවිසිලා තමයි සංඥෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. සංකාරයේ සු සති සංකාර උපාදාය සකාරාිවෙස සංකාරාබිනිි වෙස්ස උපජති, සංයෝජනාබිණිවේසු විනිිබන්ධ. සංකාර කියන ස්වභභාවය ඇතිකල්හි සංකාරය නිසා සංකාරයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. විඤ්ඥානයේ සති. විඤ්ඥාන උපාදාය විඤ්ඥානාබි නිවිස්ස උපජ්ධති සංයෝජනාාවි නිවෙස විනිබන්ධ වි්ඥානය ඇතිකල්හි විඤ්ඥානයට පිවිසිලා විඤ්ඥානයට පිවිසිලා විඤ්ඥානය නිසා විඤ්ඥානයේ ඇතිකල්හි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පාවතිනවා.මන්නමක අර ධාර්මික ජීවිතය ඉදිරියට යන කෙනා තමන්ගේ ඇතුළෙෙන් විමසන්ඩෝන්. ඒක ඇන්ෙ දැ මෙතන මේ ප්‍රශ්නි විසඳනකොට තමයි ඒ ධර්මික ජීවිතය තුළ අග්‍රමඵලයේ කලා ඒ ශ්‍රාවකයා පියමන් කරන්නේ. අග්‍රම පලේ කරා. ඇතටම යාට ගොඩාක් දේවල්ලුවමනා නෑ ධර්මික ජීතය අනිතක තමයි කාර්ය බහුල ජීවිතයක් කස්සේ එබඳු ආකාරයකට අපට පුළුවන්කමකුත් නැහැ මේ සම්පූර්ණය මුළු ජීවිතයම ධර්මයට කැප කරන්න පුළුවන්කමක් නෑ පින්වත්න්නේ එහෙම ධර්මයට මුළු ජීවිතේම කැප කරන්න පුළුවන්නන් ඒකත් හොඳයි නමුත් ගිහි ජීවිතය අස්සේ මේ ගෘහස්ථ කාමභෝගී ජීවිතය ඇතුළේ දරුවන්ගේ වැඩද බෙරිඳගේ වැඩද ස්වාමියගේ වැඩ දෙමවපියන්ගේ වැඩද එක මෙකී නොකී බ්නොඒක්කාකාරය බාහිර වැඩත් එක ගතවන ජීවිතයක් ඇතුළේ ඔය කියන අධ්‍යාත්මික ප්‍රවේශය කලා යන්න අමාරුයි. කියන තරන් යන්න අමාරුයි. ඒ නිසාර ධර්මික ජීවිතයක එන දසකුසලය තුළද තිසරණය තුළ ද ශක්තිමත්තුන් ශ්‍රාවකයා විසින්, තමාතුළ ගොඩනැගෙන රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥානකින පංචස්කන්ද ලෝකය යථාර්ථවාදී විමර්ශනයහිකට යොමු විය යුතුයි. රූපවේදනා සංඥා සංකාර විஞ්ඥාන කියන පංචස්කන්ද ලෝකයේ පිළිබඳ ගැඹුරිග විමර්ශනය කරන්න පටන්ගන්න ඕන. ඒ ගැඹුරි වි විමර්ශනය කරන්න පටන්ගන්න කොට පිවත්නීතන ධර්මීට පයිංගහන් ඉනැ තිශ්‍රාවක භාවයක් මතු වෙන්නේ ට පයිංගහන්නේ නැති ශ්‍රාවක භාවයක් පවතින මොක දරමට පයිංගැහවා කියලා කියන්නේ හරියට මේ බුද්ධශාසනයක මතුවෙච්ච බුදු කෙනෙක් පැහැදිලි කරන මේ දර්මීට කවරු හරි කෙනෙක් පයිංගැහවා කියල කියන්නේ එක ධරමීතියෙන්නේ සිරිං හත්තේහි පාදේහි යෝ පනාමය ආගතන් ඒ ඒතා දිසන්සෝ සත්තහරං ආරා දෙත්වා විරාධයේ හෙමයිතියෙන්නේ. තමන්ගේ නිවසට පැමිණිච්, සිරිං හත්තේහිපාදේෙහි යෝ පනාමෙයාගතන් තමන්ගේ ගෙදරට ආපු ශ්‍රියාකාන්තාවට සිරි හත්තේහිපාදෙහි අතින් පයිංගහල එළවගත්තාාවගේ දෙයක් තමයි ශාස්තෘන් වහන්සේගේ මේ අවධාන අවබෝ මේ අනුශාසනව පිළිගන්නේ නැතුව ධර්මයට පයිංගහනෝ කියලා කියන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවට පයිංගහන්ඩ එපා මේ ලැබිච් අවස්ථාව අතිශය දුරල භවස්ථාවක් විදිට සලකන්න මේ සරලව කිවොත් දේ ධර්මික ජීවිතයක කියන්නේ තිසරණය දස කුසල ඇත් තුළ ශක්තිමත්වනයක ක්තිමත් වෙච්ච ශ්‍රාවක ඇතන ඉදිරියට පය ඔසවා තැබිය යුතුයි ඒ ඔසවා තබනවා කියල යන මේ සංයෝජනවල වෙලීමයි සංසාරය පනව ගන තියාගන්නේ සංසාරයට බැඳලා අල්ලලා එක්කටම ගැට ගහල තියෙ මේ ස්වභාවයැයි පින්වත් සංසාරට අල්ල ගැටගහලා තියන්නේ. සංසාරට අල්ල ගැටගහලා තියෙනෙක සිද්වෙන්නේ සංයෝජනත්ක සංයෝජන කීඇත්ති නො දහයා. එවට අපි නොමොනවද දසංයෝජන ප්‍රධාන ප්‍රබේද දෙකයි. මොනවද ඕරම්භාගික සංයෝජනයි උද්දම්භාගික සංයෝජනයි. මින මේ සංයෝජනවලින් තමයි අපි වෙලි තියෙන ඇතරම මේ අතර බරපතලම ගැටය තමයි සක්කා අය දිට්ටිය සක්කා ඉදිට්ටිය කියන ගටේ ලහාගන්න එක හරි අමාරුවුයි පිවත්න්නේ. මේ ගැටේ ලිහෙෙන් නෑ ලේසේ මේ සක්කා දිට්ටිය කියන එක පවතින්නේ අන්නේේ ගැටේ තමයි පලවෙනි ිහන්්ඩෝ නැත්තන් ධර්මක ජවිතයක අර්ථය මතුකර ගඩ බෑ ඒක බුදුරජාණන්ේ මතක් කරන්න මේ ගැටේ ඉලක්ක ගතව ලිහාගන්න විදිිය පෙන්න්නනවා. පින්නත්න මේ ගැටේ පොට එලියෙන් හොයල් හරිියන්න මේ ගටේ පොටේ හම්බේන ඇතුළම්මයි. මක මේක ඇතුළි අවුලක් මේක එලිියවුලක් නෙමේ බාහිර ලෝකේ වෙනස්කරා කියල සංයෝජනවල වෙලීම බැඳීම නැවතින් නෑ. එනිසා ඒ සංස්කෘතිය කියන බාහිර වෙනස්කම් හදන්න උත්සාකර එක කිසි තේරුමක් නෑ. බාහිර වෙනස්කම් හදන එක කමක් නෑ වෙනස් කරන කෙනෙක් වෙනස් කලාාට කිසිදු ගැටළුවක් නෑ. බාහිර ලෝක වෙනස්කරන් ඕනම් බාහිර ලෝක වෙනස්කරගන්න. නමුත් ැ මේ සංස්කෘතිය අපට අතවනන්නේ සංස්කෘතිය ඇම වෙලාෝකම කියන්නේ බාහිර ලෝකේ වෙනස්කම් ටික කරන්න කියලා. ඇඳුම වෙනස්කරගන්න කන විදේ වෙනකරගන්න අදින විදී වෙනස් කරන්න පන්සරටන විදේෙනස් කරන්න මළ ෙරට යන දදි වෙනස් කරන්න ඔබ එතන්ට මේ විදියට යන්න එතැන්න්න මේ විදියට එන්න සංස්කෘතිය විසින් අපිට මේ බාහ පරිබාහිර ලෝකයේ විශාල වෙනස්කම් ගොන්නක් හදනවා සංස්කෘතියට ආවේනික විදියට සංස්කෘතියට ගැපෙන හැඩ තලේකට හදනවා නමුත් මේ සංස්කෘතිය කියන කතාවට වඩා වෙනස් එකක් බුදු දහම කියන්නේ සංයෝජනවල වෙලීම සහ ගැටගැහීම පවතිනි අභ්‍යන්තරය ඇතුළේ පවතින්නේමික ඇතුළේ ප්‍රශ්නයක්. ඉතින් ඇතුළේ ප්‍රශ්නක කොමද දෙලිය පොටක් ොයන්නන්නේ ඇතුළෙ නම් ගැට ගැහිලා තියන්නේ පොට හොයා ගණඩ වෙන්නේ ඇතුළිින් පින්වන්නේ. එලීම් පොටක් හොයන්න බෑ. ඇතුළින් මයි පොටේ හොයා ගඩ වෙන්නේ. එ බුදුරජාණන් වහන්සේ මතාක් කරනවා, මේ රූපවේදනා සඥා සංකාර විඤ්‍යානකින පංචස්කන්ධය තමා තුළ උද්ගතවන තත්ත්වයක් එක බාහිර ලෝකයේ උද්ගතවන තත්ත්වයක් නමි එතකට බාහිර ලෝකයේ උද්ගතවෙච තත්යක් නොවන නිසා මේක ඇතුළේ අර්බෝධයක් නිසා මේක අ්‍යන්තර ප්‍රශ්නයක් නිසා මේ අ්‍යන්තර ප්‍රශ්නය විසඳ ගණඩුවවෙෙන ඇතුළෙම්මයි තට මේ අමේ ලෝකයේ කුමන අත්දැකීමක් අපි අත්දැක්කත් කොහින්ද අදදකින ඇසහරහා කනහරහා නාසේහරහා දිවහරහා කය හරහා මනසහහා. මේ ඇසකණනාසේ දිවකයි මනසහර අත්දකින ලෝකය ියමදුර සවභාවයෙන් පිළිගන්න 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 ඒ පිළිගත්ත තැනක ඒ ප්‍රියමදුර භාාවයෙන් පිළිගත්ත රූප ශබ්ද ගන්දරස්ස ස්පර්ස ධර්මයන් කෙරරි අපි තුළ නොයෙක් කාකාරයේ තන්හා සහගත කල්පනාවන් උපදිනවා ඒ උපදිනකොට තන්නාසාගත කල්පනාවන් උපදිනකොට පින්වත්න වටයක් නිර්මාණය වෙනවා එක අපි කියෙනවා සම්සාර වටය කියලා. ඒ සංසාර වටේ එකතැකි මිනි ගණ්ඩ තමයි විට්ටානු පස්සනාව වඩන් ස්සරහට අපි විවට්ටානු පසනාව ගැන දේශනාවක් කරලා කියලා දෙන්න. විවට්ටානු පස්සනාව තුළින් සංසාර වටය ම නැවත නැවත ජරාමරණ දුක ආය ඉපදිනවා ආය මැරෙනවා ආය උපදිනවා ආය මැරෙනවා කවර තත්තේකින් බෞතිික ේවල් ගොඩ නගාගත් ඒ බෞතිි දේවල් ඔක්කුම ඇරලදාලා ආයිපදිල ආය හම්බරනවා ආය මැරෙනවා. හම්බ කරන්්ඩම ආයත් මිහාට මිනවනක් ඒත් කමක්නේ. හිටමනන්ගනි ඒ අවක්න නමුත් හෙෙන් යනවා ආයනිරට ප්‍රේතලෝකයට එට පස්ස අවීචයට රෞරවේ මහරෞරවය තාපේ ප්‍රතාපය ආවිීචය මේ විදිරිර කතා කරනට මහනරකයට වැටෙන. ඔයා අතර පින්වත්න්නේ ප්‍රේත ලෝකෝට යනවා නාග ෝකයට යනවා අසුර ෝකේට යනවා ඔයා අතර දිවිය ලෝකවලට නති මේ විදිට මහා ලොකු සංසාරය කරක්ගැහීමක් නතියන්නේ මේ සංසාර කරක්ගහන ජීවිතය තුළ මේ ලැබිච්ච එක මහා ඉස්තරම් දෙයක් විදිට අපි සලකඩ නර්කයි මේ ලබිච්චදයෙන් තෘප්තිමත් වෙලා ඒ ලැබච්චදේ අතර ලැබච්ච මේ අසාහාය අධ්‍යතිය අයෝමය විශ්වාසේ තමයි බුදු කෙනෙ ගි ධරමී ත මේ ධදරමය තුළින් තමන්ගේ ජීවන චර්යාව ගොඩ නඟාගත්තුත් අර මූලික වශයෙන් දසකුසලයයි තිසරණය තුළයි ශක්තිමත් එන්න ති ඒ තිසරණය තුළ ශක්තිම පංශිල්කිවත් මක් නෑ නමුත් බුදුදහම කතා කරන සීල ප්‍රබේදය වඩාත් බරයි දසකුසලයට එක තුළ ශක්තිමත් වුණ ක්තිමත් වෙලා යාගේ මනසිකාරයතියෙන්න්න ඕන මේ සංයෝජන ගැටි ලිාගන්න මුකත් මේක තම අවුල් සංසාර වටේ බිඳින්න තියෙන සංයෝජන ගැට ලිහා ගැනීමෙන් බිත්තර මයිබෙනවිකල්පයක් නැහැ. එතකොට එයා මේ එයා ගිජීවිතය තුළ මේ පංචස්කම්දය කියන එක ඇති වනාම එකන හැම දැකීම ඇසී මාතයක ඇතිවෙන බව දැ ඔබ දන්නවාන ඇති වෙනකොට පින්වත්න ඒවා තුළ මේ අපි අහන දකින දැනෙන හිතෙන ලෝකය තුළ පංචස්කන්ද ධරමයක් ඇති වනාම ඒවා පිට උපාධානය වෙනවානි ආනකොට අහපු ශබ්දය උපාදාානය වෙනවාන සබ්ද සංඥ උපාන වෙන ඒසේ ඇති වෙච් සිතු විලිත් පානය වෙනවා ඒ හිත් උපානය වෙනවා නාමරූප උපදාාන වෙනවාන ඒ එකකමන පංචස්කන්දයේ පංචුපදානස් කන්දය කියලා කියන්නේ. මේ උපාධානයේ වෙච්ච තැනක පින්වත්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනාගතයට මේ දුකෙලවර වෙන කියෙක්නෑ සංයෝජන ගැට ලිහෙනව කියෙලක්න මේ එක ලි ගන්නති එකම තැපොට තමයි. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානකන පංචස්කන්දය කෙරහි පංචස්කන්දයට පිවිසෙන්නේ නැතුව පංචස්කන්දේ මත පිටයි නැතුව පංචස්කන්දේ උපාදානය කරගන්න නැතුව තමන්ගේ කල්පනාව ගොඩ නගාගන්න එකඒ ගොඩනගාගන්න හේතු සහිතව ඉදිරියට ඉදිරියට විමර්ශණයක්තිය න නඒකම මෙතනත් මතු කර නොමකද. බදුරජාණන් වහන්සේ මතක් කරන තංකින් මන්්‍යේත බික්වේ පින්වත් මහනෙනි නුබලා කුමක්ද මේ ගැන හිතන්නේ. කුමත්ද. රූපන් නිච්චංවා අනිච්චංවාත මොනවද මහණනි නුඹලාහිතන්නෙමි රූපේ නිත්‍ය දා නිත්්‍යයද ඔන්න බලන හතු සහිතව විමසනෝ. විමසන කොටයි රූපයට බැහැගෙන රූපයට පිවිසිලා වෙලිලා ගැට ගැහිලා පවති නැත්තේ. මහ රූපයේ නිත්‍යය ද අනිත්්‍යයද. රූපන් නිච්චන්වා අනිච්චංවා ති එතකොට සංඝයක් වානිච්චම්බන්ති ස්වාමිණි රූපේ අනිත්‍යයි. හොඳයි අනි්‍යයනං අනි්‍ය වෙච්ච තැනක යන්පනානිච්චං දුක්කංවා සුකංවා මහනි අනිත්‍යය තියෙන් අනිත්‍යය නල් ලෝකය රූපේ අනිත්‍යය නං ඒ අනිත්‍යය කියන තැනක සැපවසීන් ගන්නකද හොඳ දුක්වසෙන් ගන්නෙද සැපවසිං ගන්න පුළුවන්ද එතකොට සාමිනාාන්සලෙකවා එහෙම ගන්න බෑ ගන්න බෑ. අපිනුතන් අනුපපාදාය උපජ්්‍යයය සංයෝජනාබිණවේස විනිබන්ධ. පින්වත්මානිම ගඩ බැරි තැන එතන උපාධානයක් පවතින්නේෑ කිව. අනිත්‍යයි දුකයි වසයන්න දකින එතන උපාන නිත්‍යයි සුකයි කියන තැන තම පානය පවතින්නේ අනිත්‍යයි සුකයි වසෙන් දකින තැනක හිතේ උපාදාානයක් පවතින්නේෑ. උපාදානයක් පවතින් නැති තැනක සංයෝජනාවි වේස විනිබන්ධ සංයෝජනවල වෙලීමක් බැඳීමක් පවති දහන බලන කොච්චට ලස්සනයිද. නෝහේ තම්බන්ධ ස්වාමි තන සංයෝජන ව වීම වැලීමක් බැඳීම පවති එන මේ පංචස්කන්දලෝකය අනිත්‍ය වසයෙන් දුක්වසයෙන් විපරිනාමීිය වසයෙන් දකිින්න්නයිතිෙන් එතකොට අනුපාදායි උපාදානයක් ඇතිවෙන්නේ උපද්ජයේ සංයෝජනාාවි වේස විනි බඳු. එතන සංයෝජනවල වෙලීමක් බැඳීමක්. ප මෙන්න මේ විදියට දකිනකොට මෙතන ශෘතවත්තාර්ගය ශ්‍රාවක භාවය බිහිවෙනවා. මුලින් දසකුසලේ තුළද පිට පස්සේ එතනනි හට ගිහින් පින්වත් තිසරන තුළද ශක්තිමත්වෙච ශ්‍රාවකයා තුළ ශෘතවත්තාාර්ය ශ්‍රාවක භාවේ මතුවෙලවා එතකොටයා රූපස්මින් නිබ්බින්දති රූපය ගැන කලකිරෙනවා. වේධනාපි නිබ්බින්දති විින්දන ැත් ක කිරනවා මේ වේදනාව මගේ වසගේ නැ නැති බව සංඥාප නිබින්දති සංඥාව ගැත් කළකිරෙනවා ංකාරයේ සුපි නි්බින්දති සංස්කාර්ගැනත් කළකිරෙනවා. විඤානස්මි නිින්බිින්දති විඤඥානී ගැත් කළ පිරෙනවා. නිබිින්ද නි්බින්ඳං විරජ්ජති නිබ්බිධාව නිසාම නොවැල්මක් හටගන්නවා. විරාගා විමුක්චති විරාගේය නිසා විමුක්තිය හටගන්නවා. මිදනෝ මේ වයි. විමුක්තස්මින් විමුක්ත මිත ඥානංහෝතයි මිදුන නිසා මිඳනා කියලා නුවනක් ඇති වෙනවා. තන කීනා ජාති ජාතික්ෂයේ වෙනවා බුසිතම් බ්‍රහ්ම චරියම් බඹ සරණමා වෙනවා කතන්කරණියන්